මන්ද මොකක්ද තත්තේ මොකද උනේ? නෑ මම දැන් මේ අර ඒ ප්‍රශ්නය තමයි අර බෙහෙත් ගැනීම සම්බන්ධයෙන් අපි දැනුවත්ද උපදේ සම්බන්ධයෙන් කරේ යත්තසම 2022 ඔක්තෝබර් මාසයේ 22 වෙනිදා මට මතක විදියට ඒ කාලේ විශාල බෙහෙත් හිඟයක් ලංකාව තුළ තිබුණා. ඒ අතරතුරේ තමයි මේ හදිසි ගැනීම ප්‍රතිකාරක ආයතන සම්බන්ධයෙන් තමයි අපි මොනවද දැනුවත් කියන එක සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න කරේ. දැනුවත් ඒවා මතක් වෙච්ච ඒවාදී කිව්වේ. ඊට අමතර දෙයක් නෙමෙයි ඉතින් ඒ සම්බන්ධයෙන් ක්‍රම සම්පාදනය නැත්නම් අපි කියනවා මේ ડોකියුමන්ට් ප්‍රොසෙස් එක ඒක බයිපාස් වුණාද ඒ වගේ දේවල් තමයි සම්පූර්ණ අහලා තිබ්බේ. දන්න තරමින් දන්න විදිහට උත්තර දුන්නා. ඉතින් ඊට අමතර දෙයක් වුණේ නේ මම දන්නේ සියලු මෙදා දවසේ කැබිනට්ේ ඉරුව අමතිවරු සියලු දෙනාගෙන් කට උත්තර ලබා ගන්නට ප්‍රොසෙස් වෙයි. ආයෙත් එන්න වේද මන්ද ජනාධිපතිතුමාට යන්න කියලා මෙතුමාට ආවට ජය මන්දතුමාට රසල් පිටරට අපි බහැර වෙන්නේ. එතුමා අපෝම එතුමාගේ ගණේ නමුත් එතුමා මම පියවරක් ගැනින් දැන් යනකොට ගැටුමක් තියෙන දැහැ කියන මතය තමයි එතුමා ඉන්නේ. හැබැයි මගුණ එතුමාගේ නීතිය තර්කත් එක්ක අනුව බලයි. හැබැයි මම හිතන විදිහට එතුමත් කැබිනට් එකේ අනිත් මන්ත්‍රීවරුත් හරි විදිහට වැඩ කටයුතු කරලා තියෙනවා කියන එකයි මට පේන්නේ. ඉතින් බලමු සද්දෙන්න. ආයිත් එන්න වෙයිද? ගේලියමෙතුමත් හරියට වැඩේ කරලා තියෙනවා. ඒ කියන්නේ එතනදී එතන ගැටළු සාගර දැන් කිහිපයක් තියෙනවා. ඉතින් ඒවට උත්තර දෙන්න ඕනේ එතුමා තමයි. ඒක විතර දෙන්න ඕනේ. අනිත් කැබිනට් මණ්ඩලයේ දෙන පත්‍රිකාව තමයි උන් මේකට එකම වෙන්නේ. කැබිනට් එකේ එදා රටේ තිබුණු වත්මන් තත්ත්වයේ ඒ වෙලාවේ රටේ බෙහෙත් හිඟයක් තිබුණ එක ඒ අතරතුරදී හදිසි කැබිනට් පත්‍රිකාවක් එවි ඉස්පත් වුණාම ජාතික වැදගත්කමක් අනුව අනිත් අමතිවරුත් ඒ සම්බන්ධයෙන් සහය දෙයි. ඒ කියන්නේ ඒකට මොකද හැබැයි කවරින් ඇප්‍රූවල් එකක් හෝ මුදල් අමාත්‍යාංශයෙන් ලැබෙන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි හොයලා බලන්නේ. පසුව කතා කරමු. දැන් නඩුවක් තියෙන කතන්දරයක් නිසා පොඩ්ඩක් මගේ කරුණු කියන එක හරි නෑ. මොනවද වට කරලා ගන්නවද? අභියෝග බාරගන්න බය නැති මිනිස්සු අභියෝග බාරගන්න. හැබැයි කෙසේ වෙතත් මම කියන්නේ මේ වෙලාවේ මම කැමති නිහඬ වෙන්න. මොකද රටට පොඩ්ඩක් අත් කරලා දෙනවා පොඩි අවස්ථාවක්. මිනිස්සු තීරණය කරා ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් බාර දෙන රට සුද්ධ කරන්න ශ්‍රමදානයක් කරලා භූමි දානයක් කරලා තියෙනවා. මතර ගොඩක් කට්ටිය භූමි දාන උනා. සමහර කට්ටිය ශ්‍රමදානයේ යට වුණා. සමහර මිනිස්සු නැගිටී සමහර මිනිස්සු යටයයි. මම විශ්වාස කරනවා ඉතින් අපි එකට ඉඳ දෙමු. මොකද රටේ මිනිස්සු අලුත් දෙයක් බලාපොරොත්තු වෙනවා. මාත් රටේ පුරවැසියෙක් කෙනෙක් අසවෙන් බලන් ඉන්නවා. පාර්ලිමේන්තුව හොඳට කරලා රට හොඳට කරලා ජනාධිපතිතුමා ඒ සියලු දේ හරියට කරොත් අපි රට වෙනුවෙන් අමාරුම මොහොතකදී අපි රට වෙනුවෙන් යමක් කරා. අද සංචාරකයෝ ඉන්නවා. පීඩාව හොඳට දෙනවා. හැම දෙයක්ම ශේෂ්ත්‍රයක්ම රටේ හොඳට දෙනවා. මොකද මාළට කණ්ඩ කොණ්ඩ දෙනවා. මිනිස්සු තෙල් තියෙනවා. ලයිට් පැවිසි අතරම දෙනවා. ඒ දේ කරන්න අපි අවුරුදු ගානක් දුක් විඳලා ඒ දුක් විඳ දුකට දැන් ඉතින් අපිට එක එක පරිප්පු ගන්නත් වෙලා තියෙනවා. ඒවා කණ්ඩ වෙනවා. මම විශ්වාස කරනවා මේ ජනාධිපතිතුමාටයි ආණ්ඩුවට සුපාර්තනා කරනවා. ජනතාවට සුපාර්තනා කරනවා. ලංකාවේ අලුත් දෙයක් මිනිස්සු එකතු වෙලා කරා. ශ්‍රමදානයක් කරා. පාරම්පරික දේශපාලනය අයින් කරා. ඉතින් මම හිතන එක හොඳයි. මමත් තරුණ කෙනෙක් ඉගෙන සතුට වෙනවා. මිනිසුන්ට සුපාර්තනවා. මමත් ඉතින් බලන් ඉන්නවා මොකක්ද වෙන්නේ කියලා. දැන් හරින් ප්‍රනාන්දු ලෝකල් මෙසි මොකද කියන්න තියෙන්නේ? ඇයි මේකේ දේශපාලන වශයෙන් මේක කරාටිනේ ඉවයි. සාමාන්‍යයෙන් මම හැමදාම කරේ ආණ්ඩු පෙරලන එක ආණ්ඩු ගේන එක ආණ්ඩු හදන එක අන්තිමට අපිත් යට වෙලා ගියා. හැබැයි ඉතින් ඒ තීන්දු ගැන දුක් වෙන්නේ නැහැ. මෙසි එකේ ඉතින් මම හිතනවා එතන වරදක් නැහැ. මොකද ගෑස් සිලින්ඩරයක් තිබුණේ නැහැ මගේ ෂර්ට් එකේ. දැන් එතකොට දැන් රජේ මේ නිලධාරීන් පත් වෙලා තියෙන රවි සෙනවිරත්න මහත්තයා එතකොට සානි අභිෂේකතුමා විමර්ශන කොහොමද එතුමන්ලගේ කොහොම ආදරය කරන චරිතයක් මම හිතනවා කවුරුත් පාස්කු වෙන කතා කරන්නේ නැති ගාලේ රවි සෙනවිරත්න සානි අභිෂේකරයි වෙනුවෙන් කතා කරේ පාර්ලිමේන්තුවේ මම ඉජාස් ඉස්කෝල්ලා වෙනුවෙන් කතා කරේ පාර්ලිමේන්තුවේ මම අදට ඉජාස් ඉස්කෝල්ලා මට විරුද්ධව පාර්ලිමේන්තුවේ මගේ മന്ത്രിදුවරයව හොසි කරන්නත් කතා කරා අදට හොසි වුණා മന്ത്രിදුවර ඉතින් ඒ නිසා මම හිතනවා දේශපාලනේ හරි අමුතුයි අවංකව වැඩ කරයි කියලා ඒවට ඉතින් ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ මම හිතනවා දැන් එතනින්දර 120ක් සංචාරකව තරින් ප්‍රාන්දු කරපු වැඩක් කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒකට කියන්නේ මේ අලුත් ආණ්ඩුවට තමයි සූපතන්නේ. ඉතින් දැන් ක්‍රිකට් එක හොඳට යනකොට හොඳ කියනවා නැත්තම් මාව සම්මිසිල්ලට අල්ලලා බහිනවා. ඉතින් ඕම තමයි ලංකාවේ තත්ත්වය. ඉතින් ඕවා ගැන ඉතින් ආමුතු දේවල් නෙමෙයි මේ දේශපාලනේ අද්දැකීම්.